තෙරුවන් සරණයි කල්යාණ මිත්‍ර පින්වත් ශ්‍රී ලාංකික බෞද්ධ බෞද්ධ හැම දෙනාට අද දවසේදී උතුම් ගම්පල අහස යට ඉදි කරන අහස්වේර මහසෑය වෙනුවෙන් මැදින් පුර 15 පොහේ දවසේදී ශ්‍රමදාන කටයුතු සඳහා ගම්පල කුරුඳුවත්ත ප්‍රදේශයටම අයත් කොළුවල ග්‍රාමයේ පින්වත් පිරිසයි මේ විදිහට දහම් පාසලේ අපි පුංචි දුවල පුතාලා ගුරු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු ටික එකතු වෙලා මේ විදිහට ශ්‍රමදාන පින්කම කරන්නට විහාරස්ථානයට පැමිණෙනවා. ඉතින් මේ විදිහට ශ්‍රමදාන කරලා බොහොම වෙහෙස මහන්සි වෙලා මේ පුංචි අත්වලින් ගොඩක් වැඩ කරා උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන්. ඉතින් මේ පින ලේසි නෑ. අපි ඉතින් මේ ඇත්ත එක පොඩ්ඩක් කතා කරමු. අපි ආසයි දැනගන්න අපේ ඉස්සල්ලාම අපි ගුරුවරුන්ගෙන් අපි අහමු. අද මොකද මේ දැන් දහම් පාසලේ ගොඩක් දරුවෝ ඉන්නවනේ නේ. ඉතින් පුංචි දරුවෝ ටික තියලා ලොකු දරුවෝ ටික එකතු කරගන්න හේතුව මොකක්ද? අවසරයි අපි හම්බුනේ. චූටි ළමයි අපි අරන් ආවේ 6 7 8 9 10 පන්ති ළමයි ටික. මේකට හේතුව තමයි චූටි ළමයි ගොඩක් අමාරුයි වැඩ කරන්න. ඊටත් ඒකට හසුරන්න ගියපම ඊට වැඩි අමාරුයි. ඒකෙන් තමයි ටිකක් තේරෙන කට්ටිය අපි එක් කරගෙන ආවේ. ඉතින් තේරෙන අය එකතු කරගෙන ඇවිල්ලා කරපු ලස්සන ශ්‍රමදානයක් ලේසි නෑ. අර කන්ද පාමුල ඉඳලා මේ අය අද දවසේදී මැටල් කියුබ් එකක් විතර උරට ඇදලා තියෙනවා. ඉතින් පුදුම වෙහෙසකර ගමනක නිමාව හැබැයි ලස්සනයි. හෙට දවසේදී උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ගොඩනගන්නට අවශ්‍ය කරන මැටල් කියුබ් එකක පමණ ප්‍රමාණයක් මේ ස්ථානයට එකතු කරලා තියෙනවා. ඉතින් බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් තමයි මේ පින්වත් පිරිස දුර හතර ගෙවාගෙන මෙතනම් කිලෝමීටර් 10ක විතර දුරක් ඒ නමුත් වාහනත් නැතිව පයින්ම චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන්නට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරනවා ඔය හැම දෙනාටම විශේෂයෙන්ම ගුරුවරුන්ගේ කීම අහලා නේද? ගුරුවරුන්ගේ වචනේ විශ්වාස කරලා බුදුහාමුදුරන් වහන්සේට වැඩ ඉන්නට මේ ඉදි කරන අහස් වෙහෙර මහසෑය තනන්නටයි ඔය ශ්‍රමදානමේ පින්කම අද දවසේදී ඉෂ්ට සිද්ධ කරේ. ඉතින් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරනකොට ලැබෙන ආනිසංස බොහෝමයක් තියෙනවා. මයින් එයින් එක කාරණාවක් කියලා දෙන්න. මං හිතනවා එය අහන්න ආසහිතේ තාම දරුවෝ නිසා. පුතේ චෛත්‍ය රාජානන් වහන්සේ නමක් මේ මනුස්ස ලෝකේ තනන්නට වැලි කැටයකින් හරි උපකාරයක් කළොත් ඒ අයට පුරාම ප්‍රඥාව ලැබෙනවා. මොකද ලැබෙන්නේ? ප්‍රඥාව ලැබෙනවා. ප්‍රඥාවක් ලැබුණොත් තමයි සංසාරේ බුදුන් දැක නිවන් දකින්නට අපිට හොඳ ඒ ප්‍රඥාව මතක ශක්ති කල්පනාව පෙර සසරේ ඒ පින්කංගල වටිනාකම අපිට පළ දෙන්නේ. ඒ නිසා ප්‍රාර්ථනා කරන හැම දෙනාටම බුදුන් දැක නිවන් දකින්නට මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරන්නට අපට ශක්තියක් වුණ ඔබ හැම දෙනාටම ඔබව හදපු වඩපු ආදරණීය අම්මට තාත්තට ඇතුළු හැම දෙනාටම විශේෂයෙන් ගුරුවරුන්ට ගුරුහරුකම් දෙන ගුරු හාමුදුරුවන්ට හැම දෙනාටම නිවෙනින් නිවී සැනසෙන්නට විශේෂයෙන් අහස් වෙහෙර බෝ සමිඳු පිහිටයි උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ අනුහසින් හැම දෙනාටම ප්‍රඥා ලෝකේම පහළ වේවා නිවන් දකිත්වා කියලා ආශිර්වාද කරා. නම දෙමු